السلام عليكم ورحمة الله وبركاته. الحمد لله رب العالمين، والصلاة والسلام على رسوله الكريم وعلى آله وأصحابه أجمعين. أما بعد، මහිතවත් සහෝදරවරුනි සහෝදරියනි, අද අපි නැරඹීමට යන මාතෘකාව ස්නානය. ස්නානය යනු කුමක්ද? ස්නානය හි තිබෙන කොටස් කවරේද? ස්නානය කිරීම සඳහා අනිවාර්ය කරවන ක්‍රියාවන් කුමක්ද? පරිපූර්ණ ස්නානය යනු කුමක්ද? යන කාරණාවන් ගැන මිත්‍රවරුනි, පුද්ගලයේ තමන් එදිනදා තමන්ගේ විඩාව මහන්සියේ නිවාගෙන තම ශරීරයට නව ප්‍රබෝධයක් ලබා දහා අපිට දන්නවා වතුර වෙත ජලය වෙත පියමං කර ඒ මාර්ගයෙන් තමන්ගේ ශරීරය පිරිසිදු කර ගතට සිතට නව ප්‍රබෝධයක් දෙන ආකාරය. මෙය ඉතාමත්ම ප්‍රියජනක හොඳ ක්‍රියාවක් හැටියට පොදුවේ සඳහන් කරන්න පුළුවන්. එසේ පුද්ගලයෙක් තමන් එදිනදා පිරිසිදු වීම ඉතාමත්ම හොඳ ක්‍රියාවක් යනුවෙන් පවසන ඉස්ලාම් ආගම වූවද, තවත් සමහර ස්ථානවල ඒ එසේ පිරිසිදු වීම අනිවාර්යයි සඳහන් කර තිබෙනවා. අපි ඒ කාරණාව ගැන පැහැදිලි කරගත යුතු තිබෙනවා. විශේෂයෙන්ම පුද්ගලයෙක් තමන්ගේ භාර්යාව හා සංසර්ග වීම එකතු වීම මාර්ගයෙන්, එවැගේම පුද්ගලයෙකුට ධාතු පිටවීම තුළින්, එවැගේම ස්ත්‍රීන් තමන්ගේ මාසික ඔසප් සමය එයින් පිරිසිදු වීමෙන් එයින් පිරිසිදු වීම, එවැගේම ස්ත්‍රීන් තමන්ට දරුවන් ලැබුණු අවස්ථාවේ පිටවෙන එම රුධිරයෙන් පිරිසිදු වීම, එවගේම පුද්ගලයෙකු ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම, එවගේම පුද්ගලයෙකු අභාවයට පත්වීම, ඒ අභාවයට පත්වුණු තැනැත්තාව ස්නානය කරවීම, මෙම අවස්ථාවන් වලදී ස්නානය අනිවාර්ය වෙනවා. මෙවන් පුද්ගලයන් මේ ස්නානය නොකර සලාතය කිරීම, තවාෆ් කිරීම, කුර්ආනය ඇල්ලීම, මෙවන් දේවල් එවගේම මස්ජිද් දේවස්ථානය තුළ රැඳී සිටීම තහනම් වෙනවා. උපවාසය ඇල්ලීමට හැකියාව තිබෙනවා. නමුත් සලාතේ සඳහා ඔහු තමා පිරිසිදු කරගත යුතුයි. තමන්ට ඔසප් ඇති වුණු ස්ත්‍රීන්ව හැර අනිත් සියලු දෙනාම ස්නානය අනිවාර්ය වූවද උපවාසය යෙදීමට හැක. නමුත් සලාතේ කිරීම සඳහා ඔහු පිරිසිදු විය යුතුව තිබෙනවා. එසේනම් අපි මෙම කාරණාවන් ගැන අවධානය යොමු කරගෙන ඊළඟට යොමු වෙමු. මෙම ස්නානය අපි කරන්නේ කෙසේද යනුවෙන් මෙය ඉතාමත්ම සරල ප්‍රශ්නයක්. ස්නානය කරන්නේ කොහොමද? ස්නානය කරන්නේ අපි පිරිසිදු වතුරෙන් අපිව පවිත්‍ර කර ගැනීම. ඒකට ක්‍රමයක් තියෙනවද යනුවෙන් සමහර විට ඔබට සිතන්නට පුළුවන්. නමුත් මා ඔබගේ අවධානයට යොමු කරන්න යන්නේ නබිනායකතුමා කෙසේ මෙම ස්නානය කළේද යනුවෙන්. නබිනායකතුමා ඒ සඳහා යම් ක්‍රමයක් අපිට පවසා දී තිබෙන ආකාරය වාර්තාවල සඳහන් වී තිබෙනවා. විශේෂයෙන් එම වාර්තාවල සඳහන් වෙන එම වාර්තාව කරන තැනැත්තියන්ගෙන ගත්තනම් ඒ නබිනායකතුමාගේ භාර්යාවක් වන ආයිෂා රලියල්ලාහු තුමිය, එවගේම මයිමෝනා රලියල්ලාහු තුමිය මේ නබිනායකතුමාගේ බිරිඳවරුන් දෙන්න
نبي نايك توماعي إسنان يكسي تيبونه دي أبيته بارتا كارنوا نبي نايك توماعي إسنان يكنا عائشة رضي الله عنها توميا بارتا كارنا بوتاك سندهان ولاتي بينوا بخاري مسلم نمت غرانتي إيه بارتا به سارانشة وبرت ما فواصل نينا مولم نبي نايك توما أنيباريو إسنان إين بيرشدو يمسندها برتمين تمانجي دات بيرشدو كارجينا دات سودا بويتش كارجينا ان අනතුරුව තමන්ගේ වම් අතින් තමන්ගේ ලිංගේන්ද්‍රය පවිත්‍ර කරගන්නේය ان අනතුරුව තමන්ගේ තමන් සලාතයේ සඳහා කරන වුලුවක්සේ වුලුවක් කරගෙන වුලු දෝවණයක් කරගෙන ان අනතුරුව තමන්ගේ දෑතින් වතුර රැගෙන තමන්ගේ හිස මත ඒවක් කර හොඳින් තමන්ගේ හිස තුලට වතුර කාවදින ආකාරයට තමන්ගේ දෑත් මාර්ගයෙන් තමන්ගේ හිස කලතන්නේ ඉන් අනතුරුව එසේ තමන්ගේ හිස තුලට හිසට වතුර කාවැදි ඇත යනුවෙන් තහවුරු කරගත් පසුව තමන්ගේ ශරීරයේ අනෙකුත් කොටස් වලට වතුර වකර තමව පවිත්‍ර කරගෙන ඉන් අනතුරුව තමා ස්නානය කරපු ස්ථානයෙන් මදක් ඈතට විත් මදක් පසකට විත් එතුමා තමන්ගේ කකුල් තමන්ගේ දෙපා සෝදා ගත්තේ මේ වාර්තා කරන්නේ ආයිෂා රලිය ලහුණු තුමිය. මේ වගේම වාර්තාවක් තමයි මයිමූනා රලිය ලහුණු තුමියත් වාර්තා කරන්නේ නබි නායකතුමා තමන්ගේ අත් දෙක දෙවරක් හෝ තෙවරක් සෝදා ඉන් අනතුරුව තමන්ගේ අත වතුර භාජනය තුළට දමා එය එම ඒ වතුර රැගෙන තමන්ගේ වම් අතින් තමන්ගේ මර්මස්ථානය පිරිසිදු කරන්නේය. ඉන් අනතුරුව වුලු නැමැති දෝවණය රැගෙන ඉන් අනතුරුව තමන්ගේ හිසට තෙවරක් වතුර වක් කර තමන්ගේ හිස හොඳට සෝදා හොඳින් සෝදා පවිත්‍ර කරගෙන අනතුරුව තමන්ගේ ශරීරයේ අනෙකුත් කොටස් වලට වතුර වක්කර පිරිසිදු කරගෙන ඉන් අනතුරුව අවසාන වශයෙන් තමන්ගේ කකුල් සෝදා ගන්නේ මේ කාරණාව බුඛාරි මුස්ලිම් නැමැති ග්‍රන්ථයන් වල වාර්තාවේ තිබෙන පුවත මේ පුවත් රැගෙන මේ පුවත් අපේ අවධානයට යොමු කර බලන විට අපිට තීරණ කාරණාවන් කීපයක් තිබෙනවා අපි එදිනදා පිරිසිදු වෙන ක්‍රමය මේ ක්‍රමය අනුගමනය කරද මේ ක්‍රමය අනුගමනය කරමින්ද අපි පිරිසිදු වෙන්නේ කියලා බැලුවොත් නැහැ එසේනම් මිත්‍රවරුනි අපි දැනගත යුතුයි අනිවාර්ය ස්නානයෙන් පිරිසිදු වීමට නම් ඒ අනිවාර්ය ස්නානයේ සමන්විය යුතුයි වුලු දෝවණියක් හා සම්පූර්ණ ස්නානයකින් මේ බලන්න දැන් නබිතුමා කියපු මේ ක්‍රමය දෙස අපි බලනකොට නබි නායකතුමා සම්පූර්ණයෙන් ස්නානය කරලා අවසාන වශයෙන් වුලු දෝවණය කළේ නැහැ ඒ ස්නානය හා වුලු දෝවණේ දෙකම එකහු කර පිරිසිදු කරපු ආකාරය විශේෂයෙන් අපිට දන්නවා තමන්ගේ දෑතින් තමන්ගේ ලිංගේන්ද්‍රයන් හැඟීමකින් යුතුව ස්පර්ශ කිරීම වුවද ඒ වුලු බිඳවන ක්‍රියාවක් එනිසා නබි නායකතුමා ඒ ස්ථානය ඒ අවට තිබෙන ස්ථානවල රැඳී තිබෙන කුණු කිලුටු දේවල් අයින් කර ඉන් අනතුරු නබිතුමා වුලු ගත්තේය නමුත් කකුල් සෝදා ගත්තේ නැහැ දෙපා සෝදා ගත්තේ නැහැ ස්නානය කිරීමෙන් අනතුරුව අවසාන වශයෙන් තම කකුල් සෝදා ගත්තේ තවත් වාර්තාවක නබි නායකතුමා මෙසේ කරපු වුලු මෙසේ කරපු ස්නානය අවසානයේ
එතුමා බුලුවක් නැවත ගත්තේ නැහැ කෙලින්ම එතුමා ගෙදරට ගියේය යනුවෙන් සඳහන් වෙනවා මේ කාරණාවන් ගැන අවධානය යොමු කර අපි පිරිසිදු වීමට උත්සාහ කළ යුතුයි මෙයයි පැහැදිලි ඉතාමත්ම ආදර්ශමත් පිරිසිදු වීමේ ක්‍රියාවලිය මෙසේ තමන්ව පිරිසිදු කරගැනි ගැන තමයි පුද්ගලයේ සලාතේ සඳහා කුරාණය කියවීම සඳහා යොමු විය යුත්තේ යන කාරණාව මතක් කරමින් මා නිහඬ වෙනවා السلام عليكم ورحمة الله وبركاته